අද ලෝක කාන්තා දිනය ලංකාදීප ඔන්ලයින් මට ඇරයුම් කළා ලෝක කාන්තා දිනය ගැන ඔබට යමක් කියන්න පුරුෂයෙකු වෙන මම කාන්තා දිනයේදී කාට හරි මොන හරි දෙයක් කියන්න කතා කරන්න ඇරයුමක් ලැබීම මට හිතෙනවා විශේෂයක් කියලා අනිත් පැත්තෙන් ඒක පුදුමයකුත් නොවේ කාන්තාව ගැන ලෝකේ තියෙන වැරදි අදහස් එහෙම නැත්නම් කාන්තාව ගැන ලෝකේ තියෙන සාම්ප්‍රදායික මත තමන්ගේ ජීවිත කාලෙදී එක කාලෙකදී විශ්වාස කරන ඉන් පස්සේ ජීවිතේ වයසින් වැඩිද්දී ඒ මත වෙනස් විදිහට දකින්නත් ඊට පස්සේ ටිකක් දුරට ඉගෙන ගත්තොත් ඒ අධ්‍යාපනයත් එක්ක කාන්තාව කියන කෙනා සංකීර්ණ වටහා ගන්න විවාහයෙන් පස්සේ සමීප ඇසුරකින් කාන්තාව ගැන තවදුරටත් වටහා ගන්නටත් අවස්ථාව මං හිතන්නේ පුරුෂයන්ට ලැබෙනවා මේ කතා කරන මමත් ජීවිතේ එක්තරා කාලයකදී පුරුෂාධිපත්‍ය පුරුෂයා සමාජයේ මූලිකයි කියන අදහස් නොමේරු කාලයේදී විශ්වාස කරපු කෙනෙක්. හැබැයි ජීවිත එක කාලයකට යනකොට පේනවා. ඉස්ත්‍รีย ගැන හදලා තියෙන ඒ සාම්ප්‍රදායික ආකල්ප වලින් ඉස්ත්‍รีย කොයිතරම්නම් පීඩාවට විඳපත් වෙනවද? අපි කාන්තාව ගැන කොයිතරම්නම් වෙනස් විදිහයකට බලන් තෝරන්නේ කියලා. මම සාහිත්‍ය සම්බන්ධයෙන් උනන්දු කෙනෙක් නිසා මට හිතුණා අද කාන්තා දිනේ දවසේදී කාන්තා දිනේ වෙනුවෙන් අපි කතා කරද්දී ටිකක් පරණ මීට අවුරුදු 50කට පමණ පෙර ලියවුණු කවියක් තෝරගන්න. ලංකාවේ අද කිවිඳියෝ බොහෝ දෙනෙක් කාන්තාවන්ගේ ගැටලු ගැන නැත්තම් කාන්තාවන්ට සමාජයේ හිමි විය යුතු තැන ගැන බොහෝ කවි ලියන. සුහර්ෂණී ධර්මරත්න, අනුරාධා නිල්මිණි, උපකලා අත්තුකෝරළ, ප්‍රගීතිකා ජයසේකර මේ වගේ විටින් විට මුහුණු පොතෙත් ඒ වගේම තමන්ගේ කෘතිවලත් කවි ලියන අපේ කිවිඳියෝ හුඟ දෙනෙක් කාන්තාවන්ගේ ගැටලු ගැන ජීවිතේ ලියනවා. හැබැයි නූතන යුගයේ කාන්තාව පිළිබඳව වෙනස් මානයකින් දැකලා කවි ලියන්න පටන් ගත්ම මුල්ම කිවිඳියන් කීප දෙනා අතරේ ප්‍රමුඛතම කිවිඳිය මොනිකා රුවන්පතිරණ. ඇයගේ කෘතියක් පළ වෙනවා 1975 අවුරුද්දේදී ඔබේ යෙහෙළිය ඇයගේ හැණිය කියලා. මේ කෘතියේ ඇය සටහන් කරපු කවියක් එක්තරා කාලයකදී උසස් පෙළට නිර්දේශ වුණා දියනියනි කියලා. මම කැමතියි ඒ කවිය ඔබට කියන්න හැකිනම් බොහොම කෙටියෙන් ඒ කවිය විස්තර කරන්න. දරුවෙක් ඉපදෙනවා. අම්මා ඒ දරුවව දකිනවා. දකිමින් මෙන්න මෙහෙම කියනවා. තිඹිරිගෙයිදී උඹේ දිගැටි ඇස් දුටු විගස දියනියනි උඹ නමින් ඇසේ කඳුලක් රැඳිනි. කලක උඹ සුලං වැද සසල දලුවක් විලස වහා සැලෙනා හදැති ගැහණියක වන බැවිනි. අම්මට ඉපදෙනවා දරුවෙක්. ඒ දරුවා දියණියක්. ඒ දරුවා දියණියක් බව දැනගත්තාම අම්මගේ ඇස්වලට කඳුළු එනවා. මොකද කලකදි සුලං වැදලා සසල දලුවක් බවට පත් වෙන සැලෙන හදක් ඇති කෙනෙක් බවට ඔබ පත් වෙන බව දන්න නිසා. මගේ ප්‍රශ්නය ගැහණියක් සුලං ඉදිරියේ සැලෙන සසල දලුවක් වගේ කෙනෙකු විය යුතු බවත් වහා සැලෙන හදක් තිබිය යුතු කෙනෙක් බවත් නිර්දේශ කරලා තියෙන කවුද? මේ සමාජ ක්‍රමයයි. මේ සමාජයේ ගැහණියව දැකලා තින්නේ ඒ විදිහට. මේ සමාජයේ ගැහණියව නිර්වචනය කරලා තින්නේ ඒ විදිහට. නමුත් සමාජයේම නිර්වචනය කළත් ඊට වඩා වෙනස් ධෛර්යවන්ත ඍජුව කටයුතු කරන රටක් පාලනය කරන ලොවකට බලපෑම් කරන්න පුළුවන් විදිහේ සම්පූර්ණ ගෘහයක්ම තමන්ගේ පාලනය තියාගෙන සමස්ත ආයතනයකුත් පාලනය කරන ජාතියේ දැඩි ඍජු සිත් ඇති ගැහැණුයි. එින් අදහස් වෙන්නේ නැහැ ඔවුන්ගේ හැඟීම් දැනීම් නැහැ කියන. නමුත් යම් ගැහැණියක් තීරණ ගැනීමේදී ඍජුයි නම්, ස්ථිරයි නම්, පැහැදිලි නම් අපි ඇයි ඇගේ හැකියාව පිළිගන්න බැරි වෙන්නේ? ඇයි අපි ඇය ගැහැණියක් වීම නිසාම ඇය සසල දලුවක් විය යුතු බවත් ඇය දැඩි කෙනෙක් නොවිය යුතු බවත් විශ්වාස කරන්නේ. මේ කවිය තවත් තැනක තියෙනවා. සොලොස්විය පිරුණු උඹේ නීල නෙත රුසිරු දැක එදා මගේ වත පුරහසින හරැල්ලක් ඇඳිනි. සොඳුරු බව සොයන දන කිත් කිරුළු පළඳ වෙන උඹ මහත් අසිරිමත් රු ඇති එක වූ බැවිනි. මොණිකරුවන් පතිරණ සමාජ දින තත්ත්වෙ පෙන්වන අතරවාරේ අපිට ප්‍රශ්න කරන්න පොළඹවනවා මේ ඇත්තද කියලා. ලස්සන කියන්නේ මොකක්ද? ගැහණියක ලස්සන විය යුතුමද? ලස්සන කියන්නේ හැමේ පැහැයද? ලස්සන කියන්නේ කොණ්ඩෙ දිගද? ලස්සන කියන්නේ කතා කරන මෘදු විදිහද? නැත්නම් ගැහණියක් ලස්සන වෙන්න බැරිද?
ගැහණියකට වෙන හැකියාවක් තිබෙනවා නේද? ඇය ධාවන ශූරියක් නේ. ඇය විවාද වලදී තාම දක්ෂ දේශපාලඥය කරන දේශපාලනය කරන ඍජු අදහස් තියෙන කෙනෙක් නේ. එහෙම නැත්නම් ඇය පෙනුමෙන් බොහෝ දෙනාගේ සිත් ගන්නාසුළු රංගන ශිල්පිනියක් වගේ කෙනෙක් නොවුනත් ඇයට ජීවිතේ වෙනත් විවිධ හැකියාවන් තියෙනවා නම් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කෙනෙකුට අවලස්සනට කෙනුණා තව කෙනෙකුට ලස්සන නම් ලස්සන සාපේක්ෂයි. හමේ පැහැය පමණද ගැහණියක් නිර්ණය කරන්න පුළුවන් දේ. කිත් කිරුළු පළඳවන්නට ඕනේ ගැහණියකගේ බාහිර පෙනුම විතරද? ඉතින් ඒකත් අපි මේ මොහොතේ ප්‍රශ්න කරනවා මොනිකරුවන් පතිරණ අපිට ඒ බව ප්‍රශ්න කරන්න පාර හදලා දෙනවා. මේ බොහෝ කොටස් අතරින් අවසන් කොටස තමයි මේ මම අද තෝරගන්න කොටස වලින් මෙන්න මේ කොටස. හදෙහි පෙමකින් ජනිත උඹේ නෙතග ආසිරි දැක යලි මගේ ඇස කොනක කඳුළු බිඳුවක් රැඳිනි. කිරිල්ලියසේ තුටින් ලොව සරණ මුත් මෙනුඹ මුවැත්තියසේ සසල පෙම්වතිය වූ බැවිනි. ප්‍රේම කරන්න පටන් ගත්තට පස්සේ ගොඩක් අය අපේ ශිෂ්‍යාවෝ අපේ හිතවත් අය උඟ දෙනෙක් කියනවනේ මම්මි මට නිදහස ඕන නිසා මම ආදරය කරන්න පටන් ගත්තේ කියලා. අම්මේ මට නිදහසේ ඉන්න දෙන්න, මට යා එක්ක නිදහසේ ඇවිදින්න දෙන්න, යාට නිදහසේ ආදරය කරන්න දෙන්න කියලා. පෙම් කරන්න බලාපොරොත්තු වෙන බොහෝ නව යෞවනියෝ කිරිල්ලියසේ සතුටින් සරන්න බලාගෙන තමයි ප්‍රේමය පටන් ගන්නෙ. නමුත් ඒ ප්‍රේමෙන් කෙටි කලක් යනකොට මුවැත්තියක් වගේ සසල වෙලා බියපත් වෙලා ඉන්න තෙන් සිද්ධ වෙනවා නම් පුරුෂාධිපත්‍යයට යට වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒ ප්‍රේමෙන් දින ඵලය කුමක්ද? මං කිව්වා වගේ ජීවිතේ එක කාලයකදී හැම පිරිමියෙක්ම වගේ තමන්ගේ පුරුෂාධිපත්‍ය විශ්වාස කරනවා. හැම පිරිමියෙක්ම වගේ තමන් ඍජුයි දැඩි මම කියන විදිහට මගේ සහකාරී ඉන්න ඕනේ කියලා විශ්වාස කරනවා වෙන්න පුළුවන්. එහෙම බොහෝ අය ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අවසනාවකට වගේ එහෙම දැඩිව ඍජුව විශ්වාස කිරීමෙන් තමන්ගේ පුරුෂාධිපත්‍ය ස්ත්‍රී ඉදිරියේ පෙන්වන්න යාමෙන් ඒ ස්ත්‍රිය කොයිතරම් පීඩාවකට පත් වෙන්න පුළුවන්ද? ඒ වගේම ඒ ස්ත්‍රිය තමන්ගේ ජීවිතෙන් ඈත්ලා යන්න පුළුවන් බව තේරුම් ගන්න පිරිමි කීයෙන් කීදෙනා. ඒ නිසා මේ කාන්තා දිනේ දවසේ මගේ බලාපොරොත්තුව මගේ ඉල්ලීම සහ මගේ අපේක්ෂාව තමයි ගැහණියකට මේ සමාජයේ හිමිවිය යුතු නිසිතනක් තිබෙන. ඒ නිසිතන තේරුම් ගන්න නම් අපි ගැහණු මනස වටහා ගන්නට ඕනේ. ගැහණු මනස වටහා ගනිමින් ගැහණියට සමාජයේ හිමිවිය යුතු තැන කුමක්දයි තීරණය කරන්නට පිරිමි අපට අවබෝධය ලැබෙන කාන්තා දිනයක් වේවා. අපි හමුවෙමු.